දරුවන්ට කොන්න දෙන්න මේ අතුර කල වෙනවා ෝග හැදෙනවා මෙයාට පොලේ අමාරුවදන පිළිකා හැදෙනවා. කවුද මේව කරන්නේ? බලධාරි මේවද කරන්න මේ දරු අපි ගොන්නේ. මේ ආණ්ඩුව විදේශීය ධනවැද්දන්ට මේ රටේ සම්පත් කුණු කොල්ලයට බිකිනීම බදුදීම බිනත් වෙනත් අහිතා ක්‍රම තුළින් දීම තුළින් මේ රටට ඇතිවී තිබෙන සුවිශාල දෙවන්තම ගැටලුව කොහොමද අපේ සම්පත් ආරක්ෂා කරගන්න කියන එක. ආණ්ඩුවට ඕන මේ රටේ ජනතාව තෘප්තිමත් ජනතාවක් බවට පත් කරන්නට නෙවෙයි. මේ ආණ්ඩුව විදේශීය ධනවැද්දන්ට මේ රටේ සම්පත් කුණු කොල්ලයට බිකිනීම බදුදීම බිනත් වෙනත් අහිතා ක්‍රම තුළින් දීම තුළින් මේ රටට ඇතිවී තිබෙන සුවිශාල දෙවන්තම ගැටලුව කොහොමද අපේ සම්පත් ආරක්ෂා කරගන්න කියන එක. ආණ්ඩුවට ඕන මේ රටේ ජනතාව තෘප්තිමත් ජනතාවක් බවට පත් කරන්නට නෙවෙයි. කුට්ටියක් දානකො අර්ථයන අතර එතකොට ඔය කොන්ක්‍රීට් කුට්ටි පස්සපුව මේ ගම ගොඩ වෙන්න නැත්නම් ඔච්චර කොන්ක්‍රීට් කුට්ටි යක්කන් නෑනේ මේ. අවසර ගන්න ඕන ගන්න මහත්තයා මේ ආන්න මේ කොන්ක්‍රීට් කඳක ටොන් දෙකක් තියෙනවා. මේ කඳක ටොන් දෙකක් එක පැනලයකට 85ක් බානවා. මේ ඔයවේ කඩ 286ක් හොඳේ. එතකොට මේ කඩ 286 තමයි මේ උඩ තමයි මේ පැනලලගේ ඔබන්නේ ඔය තියෙන මේ කොන්ක්‍රීට් මේ පැනලලක පාච් තේරෙන්නේ සම්පූර්ණ රබ මේ ප්ලාස්ටික්. එතකොට මේව දිය වෙන වතුර තමයි මේ අපේ මේ මෙන්න පොඩි පැටවුල් පැනවුලි මෙන්න මගේ පුතා දරුවන්ට කොන්න දෙන්න මේ වතුර කල වෙනවා රෝග හැදෙනවා. මෙයාට පොලේ අමාරු වෙනවා පිළිකා හැදෙනවා. කවුද මේව කරන්නේ? බලධාරි මේවද කරන්නේ? මේ දරුවන්ට ගන්න රක ගන්න ඇරෙන්න මේවද කරන වැඩ? මේ අයිතික පැටවු නේද? මේව නේද අපේ වස්තුව? මෙන්න අපේ වස්තුව රකින්න හැටි මේ රටක් ඇල්ලුව පොලිසියට උත්සාහ කරනවා. රාජ්‍ය නිලධාරි මෙන්න අපේ වස්තුව රකින්න හැටි බලන්න. මොනරද මේ ජරාවටි ඔප්පන් කොහන්නේ මේ කට්ටිය? මේක ජීවරෝ 31ක් ඉන්නවා. බොරු 31ක් තියෙනවා. සමාජික මහතුරු 64ක් ඉන්නවා. පාටත් තදල් නැහැ. ඔය ලබන අපේ දරුවන්ට
පිළිබඳව ලොකු සැකයක් මේට මිසවාර්ග එකතු වීම පිළිබඳව ලොකු බියක් ඇපිලිපිටේ ජනතාවට ඇති වෙලා තිබෙනවා. එනිසා පාලකයන්ගේ යුතුකම සහ වගකීම ඇපිලිපිටේ ජනතාව කරලා මේ කටයුතු ආරම්භ කරලා පරිසරය පිළිබඳව ඇතිවන සංකේතයන් ජනතාවට ඒ තුළින් දැනුවත් කරලා මේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි. හැමෝටම ජයග්‍රාහී සුබ උදෑසනක් වේවා. අද අපි ඇඹිලිපිටියේ නගරයට එක්රාසී වුණේ ඇඹිලිපිටියේ ජනතාවගේ හදවත වැනි චන්ද්‍රිකාවව ආරක්ෂා කරගැනීමේ බලවත් උත්කෘෂ්ට බලාපොරොත්තුව ප්‍රාර්ථනාව බුදුන්පත් කරගන්නටයි. කුමක්ද අපට ඇති වෙලා තිබෙන අරූව ආණ්ඩුවත් සමඟ? මේ ආණ්ඩුව විදේශීය ධනවැද්දන්ට මේ රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීම, බදුදීම, බිනත් වෙනත් අයතා ක්‍රම තුළින් දීම තුළින් මේ රටට ඇති වී තිබෙන සුවිශාල දෙවන්තම ගැටලුව කොහොමද අපේ සම්පත් ආරක්ෂා කරගන්නේ කියන එක. ආණ්ඩුවට ඕනේ මේ රටේ ජනතාව තෘප්තිමත් ජනතාවක් බවට පත් කරන්නට නෙවෙයි, මේ රටේ ජනතාවගේ ආර්ථික, දේශපාලනික, සමාජික සංයුතිය ආරක්ෂා කරන්නට නෙවෙයි. මේ රටේ මේ පවතින ක්‍රමයට ආධාර අනුබල දෙන විදේශීය ආක්‍රමණික ධනවැත්තන් සන්තෝෂමත් භාවයට පත් කිරීමයි ආණ්ඩුවේ බලාපොරොත්තුව. ඒ නිසා ජනතාවට අහුම්කන් නොදෙන, ජනතාවගේ පරමාධිපත්‍යයෙන් බලයට පත් නොවුණු වර්තමාන ජනාධිපතිතුමා මේ කරන්නේ ජනතාවත් සමඟ රටත් සමඟ කරන මහා සෙල්ලමක් හැටියටයි අපි සලකන්නේ. එනිසා අපට අවශ්‍යයි චන්ද්‍රිකා වැව ආරක්ෂා කර ගැනීම පමණක් නොවේ, සමත්ත ලංකාවේ තිබෙන සියලුම ජලාශ ටික ආරක්ෂා කරගෙන මේ ජලාශ ටික අනාගත පරම්පරා වෙනුවෙන්
සුභවාදී විදියට ප්‍රදානය කිරීමේ උත්කෘෂ්ට බලාපොරොත්තුවයි මේ තුළින් අපේ ජනතාවට කියා සිටින්නේ. එනිසා අද ඇඹිලිපිටියේ ජනතාව නගරයට එකතු වෙලා මේ නගර හඬ අනාගතයේදී දහස් ගණනින් දසදහස් ගණනින් පාරිභෝගික ජනතාවක් ඇටියට නගරයට ගෙන්වන්නට මේ සංවිධාන ස්ථීර වශයෙන්ම සූදානමින් සිටිනවා. එනිසා මේ වෙලාවේ අපේ බලවත් විරෝධයේ ප්‍රදේශයේ ගුබි ජනතාව මේ කොළඹ ක්‍රමය තුළ තිබෙන සියලුම විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාගේ බලවත් විරෝධය තමන්ගේ දායකයෝ වන ගුබි ජනතාවත් සමග මේ වෙලාවේ ප්‍රකාශ කරමින් මේ සටනට ජය වේවායි ආශිර්වාද කරමින් නියඳ වෙනවා. හැමෝටම තෙරුවන් සරණයි. උපවාසී නම අපි හඳුන්වන්නේ නමයි තනතුරයි කියන අපි හඳුන්වන්නේ. චන්ද්‍රිකා වැව දේවාල විහාරාධිපති උත්ත දෙමළියේ ධම්මසිරි නාහිමි. කොට චන්ද්‍රිකා වැව කිරි වැව මේ උඩ වලව කලාපේ මර්මස්ථාන දෙකේ මේ වෙනකොට සෝලර් පැනල් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. ජාවාරම්කාරී පරිසර ඇගීම් වාර්තාවක් නැතුව, තාක්ෂණ කමිටුවක් නැතුව, ගොවියෝ, දීවරයෝ, පාරිභෝගිකයෝ කිසිම කෙනෙක් දැනුවත් කරන්නේ නැතුව රටේ පාලකයෝ සහ නිලධාරී ජාවාරම්කාරී ලෙස මේක ආරම්භ කරලා තියෙනවා. අපි කියනවා මෙදෙන්ට ඇවිල්ලා ඉන්න දහස් ගාණක් මිනිස්සු මේ ස්ටෑන්ඩ් එකේ මෙයාවට නගරේ හැමතැනම ඉන්න දහස් ගාණක් මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන එකම පැතුම තමයි මේක අයින් කරන එක. ඒ වෙනුවෙන් අරගල කරන්නේ මේ මිනිස්සු සූදානම්. ඒක හින්දා අපි කියනවා මේ වෙනකොට මේ ආණ්ඩුව සහ මේ වෙනකොට මේක ආරම්භ කරලා තියෙන පාලකයෝ නිලධාරී සියලුම දෙනා කොච්චර ජාවාරම්කාරීද කියනවනම් අද ධීවර සමිතියට කුකුල් පැටව වේදනෝ. ධීවර සමිතියට මාළු පැටව පස්සේ දෙන්න ඉස්සෙල්ලා කුකුල් පැටව දෙනෝ. ඒ වගේම මාළු පැටව වේදනෝ. ඒ වගේ නිශ්චිත විදියට මේ නිර්දය විදියට මේ උද්ඝෝෂණ මැඩලන්න කූට ලෙස පැදිහත් වෙනවා. ඒකෙන්ම තේරෙනවා මේක කොච්චර ජාවාරම්කාරීද කියලා. අපි කියනවා මේ ජනතාවට අද ඉන්නේ ඇවිල්ලා ටිකයි ඇවිල්ලා ඉන්නේ. මේක අවසන් කරන්න ජනතාව මැදිහත් වෙන්න, තරුණයෝ මැදිහත් වෙන්න, අම්මලා තාත්තලා මැදිහත් වෙන්න, ඒ සියලු දෙනා මැදිහත් වෙන්න ගම් පිටින් එනවා. අපි මතක් කරනවා මේ වෙනකොට මානව හිමිකම් කොමිසමට ගොවි සංවිධාන 14කට වැඩි ප්‍රමාණයක්, ඒ වගේම ධීවර සමිති, වෙළඳ සංගම්, ඒ සියලු දෙනා එකතුව මහජන මානව හිමිකම් කොමිසමට පැමිණිලා ඉදිරිපත් කළා තියෙනවා. අපි කියනවා ඉක්මනින් විභාගයට ගන්න පොලිසිය පැමිණිලා කරලා තියෙනවා. මේ පොලිසිය පැමිණිලා කරලා තියෙනවා. තාම විභාගයට අරගෙන නැහැ. ඔයගොල්ලෝ විභාගයට ගන්න සූදානම් නැත්නම් අපි මේ රටේ ජනතාවත් එක්ක ඔය බැමිනිල්ල විභාග කරන්න සූදානම් ඒක සපත කරනවා. ඔයගොල්ලොන්ට විශ්වාසම යන්න ලේසි වෙනකොට මේ රටේ ඉන්න පාලකයෝ දැන් විශ්වාසම යන්න සූදානම්. ඒ සූදානම් වෙනකොට විශ්වාසම වැටුප්පලට අපේ රටේ වැව්තලයන් සූදානම් නැහැ. අපේ රටේ වැව්තලයන් පිළිදෙන්නේ අපි නැහැ. ඒක කොහොම කරන්නේ නැහැ. ඒක කරන්න සූදානම් නැහැ. අපේ රටේ ජනතාව භික්ෂු සංඝරත්නය අපේ මහා සංඝරත්නය ප්‍රමුඛ කරගත්ත සියලුම ජනතාව එකතු කරගෙන අපි මේ අරගලය තවත් තීව්‍ර කරනවා. මේක අවසානය නෙවෙයි, මේක ආරම්භය. මැද තවත් එකක් විතරයි. අවසානයේ මීට වැඩිය වෙනස් අඳුරගන්න බැරි අරගල දියත් වෙනවා. මතක තියාගන්න මහත්මයෝ, මේක අවසන් කරනවා. මම ඇඹිලිපිටිය බස්නාහතු වෙදෙහිජම්ගේ සංගමේ ලේකම්. ඒ වගේම වලව ගොවි අයිතින් සුරකේමි සංවිධානයේ භාණ්ඩාගාරිය විදියට වැඩ කරනවා. ඒ වගේම ඇඹිලිපිටිය ජනාරගල ව්‍යාපාරයේ කැඳුම් කරු ලෙසත් කටයුතු කරනවා. සමාජ ක්‍රියාකාරකයෙක් මම. අපි මේ සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ ගොවීන්, ධීවරයන්, ජල පාරිභෝගිකයන්, වෙළඳ ප්‍රජාව සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ චන්ද්‍රිකාව කිරිවැව මත අතුරන සෝලාර් පැනල් පිළිබඳව අපේ දැඩි විරෝධය පළ කරන්න. අපි සූර්ය බලශක්ති කතන්දර වලට අකමැති නෑ. අපිට කිසි ගැටලුවක් නෑ. සෝලාර් පැනල් පිළිබඳ අපේ විරෝධයක් නෑ. පොසිල ඉන්ධන භාවිතය, ගල්ලඟුරු වලින් කරන භාවිතයන්, මගින් කරන ජලවිදුලි නිෂ්පාදනයන් පිළිබඳව ලෝකයේ ඈත්වීමින් පවතිනවා. ඒ ඈත්වීමින් පවතින්නේ පරිසරයට ආදරය කරන නිසා, පරිසරය විනාශ වෙන නිසා.
ඒකට ක්‍රමවේදයක් තමයි පුනර්ජනනීය බලශක්තිය නිපදවීම. ඒකට හොඳ ක්‍රමයක් සූර්ය පැනල් මගින්, ඒ වගේම සුලම් විදුලි බලාගාර මගින් කරන විදුලි ජනනය. හැබැයි අපි කියන්නේ මේක ජලතල මත අතුරන්න එපා, මේකට වැව් තෝරගන්න එපා, ඒකට සුදුසුතැන් තෝරගන්න. අවසාන මොනවාරි තියෙන දේක තියෙනවා, භූමිය තියෙනවා, වහලවල් තියෙනවා, එහෙම ඇවිල්ලා අවසානේ තමයි යන්න ඕනේ වැවකට, වතුරට. නමුත් ඉස්සෙල්ලම ඇවිල්ලා වතුරේ මේක කරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. අපි ගත්තොත්ම උඩව වලව කලාපේ ගොවි සංවිධාන 298 ගොවි ජනතාව 86,600ක් පමණ ගොවි ජනතාව මේ නිසා පීඩාවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම අපි ගත්තොත් චන්ද්‍රිකා වැව තුළින් ගොවි සංවිධාන 130ක් මෙතනින් පහළට චන්ද්‍රිකා අතුවැල, මුරවැසියේ නගුණු කළ මේ ප්‍රදේශවල, ඒ වගේම පානීය ජලය පාවිච්චි කරන ජනතාව ඉන්නවා. චන්ද්‍රිකා වැව ගත්තොත් ලක්ෂ ගාන ඇඹිලිපිටිය නගරය, කට්ටකඩුව වගේ ප්‍රදේශත් එක්ක ගත්තොත් ලක්ෂයක් එකහමාරක් විතර ඉන්නවා. මේ නගරවලට එන ජනතාව පාවිච්චි කරන්නේත් මේවා. එතකොට මේවායින් වෙන හානි තියෙනවා ගොඩක් දුරට. මේවා මයික්‍රෝ ප්ලාස්ටික් තුල අතුරන්නේ, ඒ වගේම ඇලුමිනියම් භාවිතා කරනවා. මේවත් එක්ක ඇත්තටම ජලය අපිට මේක කවුරුත් කියන්නේ මේක හොඳයි, මේක මේ හොඳ වෙන්නේ හේතු මේක වෙන ප්‍රතිවිපාක කියන්නේ. මේක තිබුණා ක්‍රමවේදයක්. හැබැයි ගොවි සංවිධාන තියෙනවා. අපි ගත්තොත් චන්ද්‍රිකාවව කොට්ටාසයක්, මුරවැසියේන කොට්ටාසයක්, අඟුරුකොළ පැලස්ස කොට්ටාසයක්, මේ කොට්ටාස තුන. ඊළඟට කිරිබ්බාවව ගත්තොත් කිරිබ්බාවව, මයුරපුර සූර්යවව, මේ කොට්ටාස හයේ දැනුවත් කිරීම කිසි දෙයක් කරලා නැහැ, කිසිම දෙයක් කරලා නැහැ. මේකට තාක්ෂණික කමිටුවක් ඕනේ. සියලුම රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය ආයතන සහ ගොවීන් දීවරයන් මේ සියල්ල එකට එකතු කරලා තාක්ෂණික කමිටුවක් මගින් තමයි මේකට තීන්දුව తీරන ගන්න ඕනේ. මේක සුදුසුද නැද්ද කියලා. එහෙම කිසිම දෙයක් කරන්නේ නැතුව අනීතික විදියට ප්‍රාදේශීය ලේකම්වලයා වරයත් සහ ඊළඟට වාරි මාර්ග මහවැලි මේ සියලු දෙනා ඉහලින් තමයි මේක තීන්දුව తీරන අරන් තියෙන්නේ. මේකට කිසිම ක්‍රමවේදයකින් පාරිසරික ඇගයීම් කමිටු වාර්තාවක් කරන්නේ. ඒක නිසා මේක අපි කියන්නේ වැව් තුලින් අකුලා ගන්න කියන එක තමයි. නමක් කියලා කල්පනා. මම ගාමිණී කුලතුංග, වලව ගොවියකින් සුරකීමේ සංවිධානයේ සභාපති.